අද අපි කතා කරන්නේ සිංහගිරි ප්‍රොඩක්ට් ලයින් අප් එකට අලුතෙන් එකතු වෙන ප්‍රොඩක්ට් එක ගොඩ්රිච් ආයතනය විසින් නිෂ්පාදනය කරපු විරෝ ෂීල්ඩ් උපකරණය. මේ වෙනකොට ලෝකයේ ගොඩක් වේගෙන් පැතිරියන දෙයක් තමයි COVID-19 කියන්නේ. ඉතින් COVID-19 පාලනය කරගන්න අපි ඉන්ඩිවිජුවලි ගොඩක් දේවල් කරනවා. අපි ෆේස් මාස්ක් පාවිච්චි කරනවා, අපි සැනිටයිසර් පාවිච්චි කරනවා, ග්ලව්සස්, ෆේස් ෂීල්ඩ් මේ වගේ ගොඩක් දේවල් අපි පාවිච්චි කරනවා. හැබැයි අපි කොයි වෙලාවකවත් හිතන්නේ අපේ මොබයිල් ෆෝන් එක තුරු අපි එදිනෙදා පාවිච්චි කරන මුදල් නෝට්ටු හරහා එහෙම නැත්නම් අපි පර්ස් එක, වොලට් එක, ෆේස් මාස්ක් මේ වගේ දේවල් මේ උපකරණයට ඇතුළත් කරලා 99%කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් COVID-19 ඇතුළු සියලුම වෛරස් වර්ග මේ උපකරණ වලින් ඉවත් කරගන්න හැකියාව තියෙනවා. අපි මේ උපකරණය ගැන ඩීප්ලි කතා කරොත් මේ උපකරණේ විනාඩි 2ක් 6ක් වගේ කාලයක් ඇතුළත සියලුම වෛරස් වර්ග COVID-19 ඇතුළු සියලුම වෛරස් වර්ග මේ උපකරණ වලින් ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ උපකරණය පාවිච්චි වෙන්නේ UVC ටියුබ්ස් 4ක් පාවිච්චි කරලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේම මේක ඇතුළත 6 පැත්තක රිෆ්ලෙක්ෂන් ඉන්ටීරියක් තියෙන විදිහට තමයි ඩිසයින් කරන්නේ, උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගන්න. සහ මේකේ මේ එළියෙන් තියෙන ගෑස්කට් එක නිසා ඇතුළේ ඇතිවන UV කිරණ 100%ක්ම එළියට එන එක පාලනය කරලා තියෙනවා. ඒ වගේම මේ උපකරණය තුල එකවර ලීටර් 30ක කැපැසිටි එකක් පාවිච්චි කරලා අපේ උපකරණ COVID-19 ඇතුළු සියලුම වෛරස් වලින් පාලනය කර ගැනීම හැකියාව තියෙනවා. මේකේ ඇතුල් පැත්ත ගැන කතා කරොත් මෙතන තියෙනවා 4 UVC ටියුබ් 4ක්. ඒ වගේම මේකේ 6 සයිඩ් රිෆ්ලෙක්ෂන් ඉන්ටීරිය එකක් තියෙනවා. මේ 6 සයිඩ් රිෆ්ලෙක්ෂන් ඉන්ටීරිය එක නිසා මේක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එකක් අංශක 360ම UV කිරණ වලින් සමන්විත වෙනවා. ඒ නිසා COVID-19 ඇතුළු සියලුම වෛරස් වර්ග මේ ප්‍රොඩක්ට් එකෙන් අයින් කරගන්න එක ගොඩක් පහසු දෙයක් වෙනවා. ඒ වගේම මේකේ ඩෝ එක ගැන කතා කරොත් මේක හදලා තියෙන්නේ මැග්නටික් ඩෝ සීලින් ගෑස්කට් එකක් පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා මේකේ ඇතුළත නිෂ්පාදනය කරන UV රේස් මේකේ එළියට එන සම්භාවිතාව 100%කින් අඩු කරලා තියෙනවා. කිසිම හේතුවක් නිසා මේකේ දොර වහලා තියෙන වෙලාවක ඇතුළත නිෂ්පාදනය කරන UV කිරණ එළියට එන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි මේක වැඩ කරන වෙලාවක, මේක ඔන් කරන තියෙන වෙලාවක මේ දොර ඕපන් කරොත් මෙතන තියෙන කට් ඔෆ් ස්විච් එකෙන් මේ තියෙන බල්බ්ස් හතර ඩිස්කනෙක්ට් වෙලා UV කිරණ එළියට එන තියෙන සම්භාවිතාව 100%ක්ම අඩු කරලා තියෙනවා. මේක ඇතුළට දාන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් වර්ග කීපයක් තියෙනවා. අපිට ෆුඩ්ස් ඇන්ඩ් බෙවරේජස් දාන්න පුළුවන්, පර්සනල් ප්‍රොඩක්ට්ස් දාන්න පුළුවන්, පර්සනල් හෙල්ත් කෙයා අයිටම්ස් දාන්න පුළුවන්, බේබි ටොයිස් දාන්න පුළුවන්, සහ මේ වගේ ගොඩක් දේවල් අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් දාන්න පුළුවන්. අපි ෆුඩ්ස් ඇන්ඩ් බෙවරේජස් ගත්තාම කොළ සහිත එළවලු වර්ග මේකට දාන්න පුළුවන්, සහ තව එළවලු පළතුරු දාන්න පුළුවන්, ඩේරි ප්‍රඩක්ට්ස් දාන්න පුළුවන්, ඕපන් කරපු නැති පැකේජ් එක පිටින් තියෙන ඩේරි ප්‍රඩක්ට්ස් දාන්න පුළුවන්, බෙවරේජස් උත් ඒ විදිහටම පැකේජ් එක පිටින් තියෙන බෙවරේජස් මේකට දාන්න පුළුවන්. බීම වර්ග පැකේජ් කරන ලද ඕනම ෆුඩ් එකක් මේක ඇතුළට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ වගේම පර්සනල් අයිටම්ස් ගත්තාම අපේ මොබයිල් ෆෝන් එක අපි නිතර පාවිච්චි කරනවා. අපිට මොබයිල් ෆෝන් එක දාන්න පුළුවන්. ඊට අමතරව වොලට් එක, අපේ පර්ස්, වොච්, හෙඩ්ෆෝන්, ස්පීකර්ස්, කීස්, කරන්සි නෝට්ස්, කොයින්ස්, ගෝල්ඩ් ඕනමෙන්ට්ස්, බෙල්ට්, ෂූස්, බුක්ස්, පාර්සල් වගේ දේවල් දාන්න පුළුවන් මේක ඇතුළට. මේක ඇතුළේ මේ වගේ ප්‍රොඩක්ට් ලීටර් 30ක් දක්වා කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම පර්සනල් හෙල්ත් කේ අයිටම්ස් ගත්තාම අපි එදිනෙදා පාවිච්චි කරන අපේ ෆේස් මාස්ක් එක, අපේ ෆේස් ෂීල්ඩ් එක, ග්ලව්සස්, එතකොට තර්මෝමීටර්ස් මේ වගේ අයිටම්ස් අපිට මේකේ එදිනෙදා පාවිච්චි කරන හෙල්ත් කේ අයිටම්ස් මේකේ දාන්න පුළුවන්. ඒ වගේම අපි ගොඩක් අය කතා කරන දෙයක් තමයි බේබි ප්‍රොඩක්ට්ස්. බේබි ප්‍රොඩක්ට්ස් කියන්නේ පොඩි ළමයි නිරන්තරයෙන් ලෙඩ වෙනවා මේ ජර්ම්ස්, මේ බැක්ටීරියාස් ඒගොල්ලන්ගේ ශරීරගත වුණාම. ඒගොල්ලන්ගේ ටොයිස් වර්ගවලින් තමයි මේව ගොඩක් ඒගොල්ලන්ගේ ශරීරගත වෙන්නේ. ඉතින් මේ උපකරණය පාවිච්චි කරලා තමන්ගේ ගෙදර ඉන්න පොඩි බබාගේ, පොඩි දරුවගේ ටොයිස් මේකට දාලා ක්ලීන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ බැක්ටීරියාස්, මේ ජර්ම්ස් ඒ ටොයිස් වලින් ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ අයිටම්ස් වලට අමතරව මේ ප්‍රොඩක්ට් එකට ඉන්ක්ලූඩ් කරන්න බැරි, මේ ප්‍රොඩක්ට් එක ඇතුළට දාන්න බැරි අයිටම්ස් කිහිපයකුත් තියෙනවා. අපි මෙඩිසින්ස් වර්ග මේකට ඇතුළත් කරන්න, ඒ වගේම බැටරි වර්ග මේකට ඇතුළත් කරන්න, සහ පවර් බැංක් අපිට මේකට ඇතුළත් කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම අපි මේකේ බොඩි එක ගැන කතා කරොත් මේකේ බොඩි එක හදලා තියෙන්නේ හෙවි මෙටල් එකකින්. මේක ඇතුළත නිෂ්පාදනය කරන UV කිරණ මේ කොහෙන්වත් ඇතුළට එන්නේ නැති විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන ඩෝ හැන්ඩල් එක අපිට ඕනම කෙනෙක්ට, ඕනම පොඩි කෙනෙක්ට වුණත් පහසුවෙන් ලොකු වෙයිට් එකක් දාන්න නැතුව
අරගෙනීමේ හැකියාව තියෙනවා. මේ උපකරණය මිලදී ගන්න ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි මේ උපකරණය භාවිතා වෙනවා කිව්වේ 4 UVC කියන ටෙක්නොලොජි එක. ඉතින් මේකේ භාවිතා වෙන මේ UV කිරණ අපේ මිනිස් ශරීරයට බලපෑමක් ඇති කරනවද කියන එක ගැන ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සිංහගිරි ආයතනය මෙම උපකරණය ලංකාවට ගෙන්නන්නේ ඉන්දියාවේ ගොඩ්රිච් ආයතනය හරහා. ඉතින් ඉන්දියාවේ වෛද්‍ය කවුන්සලය මේ උපකරණයේ තියෙන UV කිරණ මිනිස් ශරීරයට කිසිදු ආකාරයේ බලපෑමක් ඇති නොකරන බවට සහතික වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ අලුත් ටෙක්නොලොජිකින් උපකරණයක් ලංකාවට මුලින්ම ගෙන්නද්දි ලංකාවේ ITI Industrial Technological Institute එකේ අනුමැතිය අවශ්‍ය වෙනවා. සිංහගිරි ආයතනය මේ වෙනකොට ITI එකේ මේ සර්ටිෆිකේෂන් එක aran තියෙනවා. මේක ඇතුලේ භාවිතා වෙන ටෙක්නොලොජි එක මිනිස් ශරීරයට කිසිසේත්ම අහිතකර නොවන බවට. මේ ප්‍රොඩක්ට් එකේ පවර් ඔන් ඔෆ් ස්විච් එක තමයි මෙතන තියෙන්නේ. මේකෙන් අපි පාවිච්චි කරන්න නැති වෙලාවට මෙතනින් පවර් එක කට් කරලා තියන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා 6 මිනිට් ඉන්ඩිකේටර් ලයිට් එක. මේක හැම ප්‍රොඩක්ට් අපි ස්විච් එක ඔන් කරාට පස්සේ හැම තප්පර 30කට පාරක්ම බීප් ඇලාම් එකක් එක් වෙනවා. මේක කරන්ට් එක පවර් දුන්නට පස්සේ මේක ග්‍රීන් කලර් බල්බ් එකක් තමයි මෙතන පත්තු වෙන්නේ. හැම තප්පර 30කටම මෙතන බීප් නාදේන විනාඩි 6කට පස්සේ මේ ලයිට් එක ඔෆ් වෙනවා. මම මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් ටික එකින් එක ආපහු කියාගෙන යන්න. මේකේ ෆුල් කැපැසිටි එක ලීටර 30ක් වෙනවා. ඒ වගේම මේක ඇතුලේ පාවිච්චි කරලා තියෙන 4 UVC ටියුබ්ස් හතරක්. ඒ වගේම මේකේ ඉන්ටීරියර් එක ඩිසයින් කරලා තියෙන්නේ 6 සයිඩ් රිෆ්ලෙක්ෂන් ඉන්ටීරියර් එකක් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ මැක්සිමම් සර්කල් ටයිම් එක 6 මිනිත් වෙනවා. අපි මේකේ සේෆ්ටි ෆීචර්ස් ගැන කතා කරත් මැග්නටික් ඩෝර් සීල් ගෑස්කට් එකක් තියෙනවා. ඒ වගේම කට් ඔෆ් ස්විච් එකක් තියෙනවා. ඒ වගේම මේක 100% UV leak proof cabinet එකක්. ඒ වගේම මේ උපකරණය ක්‍රියාත්මක කරන්න 50 watt power එකක් අවශ්‍ය වෙනවා. මේකේ ඔපරේෂන් එක යන වෙලාවට මේක ඇතුළේ තියෙන ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 0 ඉඳලා සෙල්සියස් අංශක 45 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ උපකරණය ඔපරේට් වෙන්න යන වෝල්ටේජ් එක 183 ඉඳලා 263 දක්වා වෙනවා.